අද ලංකා ඉතිහාසයේ අමතක නොවන දවසක්. ඇත්ත වශයෙන්ම සිරිසේන වික්‍රමසිංහ යුගය ෆේල් නිසාය කියලා වැඩ කරන රටක් වැඩ කරන විරුවෙක් ගෙන එන්න ගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ අද වගේ දවසක තමයි මේ රටේ ජනතාව අලුත් නායකයෙක් පත් කරගත්තේ. ඒ නායකයා පත් කරගෙන අවුරුද්දක් යන අද දවසේ උදේ ඉඳලා වහිනවා. හරිම නිකන් මුස්පේතු පාට්ටයි. මේ රටෙන් කොටසක් ලොක්ඩවුන් වෙලා කොරෝනා මරණ බය මිනිස්සුන්ට එළියට බහින්න බැරි වෙලා තියෙනවා. ගමනාගමනේ අඩපඩ වෙලා තියෙනවා. ආර්ථිකය දුර්වල වෙලා තියෙනවා. රටේ අධ්‍යාපනය සුණු විසුණු වෙලා ගිහිල්ලා තියෙනවා. කෘෂිකර්මාන්තයේ නැත්තරම නැති වෙලා ගිහිල්ලා තියෙනවා. හදන පාරක් දෙකක් හැදුවත් ඒ ටික හේදිලා යන තත්ත්වයටපත් වෙලා තියෙනවා. විද්‍යාව වෙනුවට මිත්‍යාව මත යැපෙන රටක් බවට ඒ වැඩ කරන නායකයා මේ රට පත් කරලා තියෙනවා. ඒ නිසා අද විශේෂයෙන්ම පැහැදිලිව කියන්න ඕන, දැන් මම නියෝජනය කරන කොළඹ දිස්ත්‍රික්කේ පවා පොලිස් වසන් 16කට අධික ප්‍රමාණයක් ලොක්ඩවුන්ලා තියෙනවා. සති ගාණක් තිස්සේ මේ මිනිසුන්ට එන්න බැරි වෙලා තියෙනවා. කොළඹ නගරයේ ජීවත් වෙන 106ක් වැනි පුරවැසියන්ගෙන් 5%කට පමණ කොරෝනා තිබිය හැකි බවට වෛද්‍යවරු කියනවා. PCR කරන පරීක්ෂණ සුළු ප්‍රමාණයෙන් ඒ කරන ප්‍රමාණයෙන් 5%ක් කොරෝනා පොසිටිව් වෙන තත්ත්වයක් ඇවිල්ලා තිනවා. ගෙවල් ඇතුලේ මිනිස්සු මැරෙනවා. හරි, ඒ මැරෙන කට්ටිය කොරෝනා කියලා කියනවා. ඒ අයව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්ගේ ලිස්ට් එකේ කොරෝනා බවට පත් වෙන්නෙත් නැහැ. ඒ වගේම ලෝකයේ අනෙක් රටවල් එක්ක සාපේක්ෂව මරණ අනුපාතය බොරුයි කියලා මිනිස්සුන්ව රවට්ටන තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. අනෙක් පැත්තෙන් මේ කොරෝනා රෝගයේ මෙච්චර මාරාන්තික මට්ටමට භයංකාර මට්ටමට සමාජගත වෙලා තියෙන වෙලාවක තවමත් සමාජ ව්‍යාප්තිය නැහැ කියලා ඉවරලා කියන තත්ත්වයක් මතුවලා තියෙනවා. අවසානයේදී විවිධ මිත්‍යාවන් පස්සේ ගිහිල්ලා මතුරපු කලපැන් මේ කලපැන් ටිකක් ගෙනල්ලා පැන් කල ටිකක් ගෙනල්ලා ඒව ගංගාවලට මුදායරිම පමණක් නෙමෙයි, අද අවුරුද්ද සපිරන දවසෙත් ඔය විවිධ ඇදහිලි මැතිරිලි පිටිපස්ස දුවන තත්ත්වයක් වෙලා තියෙනවා. කොටින්ම කිව්වනම් අද සර්ව ගෙනල්ලා වැඩ කරන රටක් හදනවා කියලා පොරොන්දු වෙලා ඒ ගෙනාපු අයට අවුරුද්ද යන දවසේ කිරිබත් ගන්න බැරි වෙලා තියෙනවා. කිරිබත කෙසේ වෙතත් කිරිබත් හදන්න හාල් ටිකක්වත් හොයාගන්න බැරි රටක් බවට පත් වෙලා තියෙනවා. එතකොට තමයි අපිට මතක් වෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාත් කිච වුණා තමයි, මෙච්චර කලින් කිච වුණේ නැහැ. ඉතින් ඒ නිසා අපි කියන්න ඕන මේ මොහොත වෙනකොට ඇත්ත වශයෙන්ම දැන් මේ දවස්වල ලංකාවේ දිගම පොලිම තියෙන්නේ මොනවටද? උකස් බඩු තියෙන තැන්වලට. ජනතාව මුළු ජීවිතම කාලෙම හරි හම්බ කරපු දේවල් උකස් තියලා කනකර බඩු උකස් තියලා ජීවත් වෙන්න සිද්ධ වෙන මට්ටමට ඇවිල්ලා තියෙනවා. දැන් අත වශයෙන්ම එක්තරා විශ්වවිද්‍යාලයකින් කරපු සමීක්ෂණයකින් පැහැදිලි වෙන කාරණේ තමයි මේ අවුරුද්ද ඇතුළත අපේ රටේ ජනතාවගෙන් 64%ක් දුප්පත් වෙලා තියෙනවා. 64%කගේ ආදායම අඩු වෙලා තියෙනවා. 7%ක් සම්පූර්ණයෙන්ම ආදායම් නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ වගේම මේ රටේ පවුල් වලින් 45%ක් ණය වාරික ගෙවන්න, හිඟ ණය ගෙවන්න, බිල්පත් ගෙවන්න, කනකර මේ බඩු ටික බේර ගන්න වගේ දේවල් වලට මේ වෙන කාගේ හරි නැත්නම් ආණ්ඩුවෙන් හරි ආධාර බලාපොරොත්තු වෙන තත්ත්වයක් වෙලා තියෙනවා. ඒ වගේම 41%ක් ක්‍රෙඩිට් කාඩ් බිල් ගෙවන්න නැතුව බැංකුව වලට පොලු තියෙන තත්ත්වයටපත් වෙලා තියෙනවා. මේවා ජනතාව හිතාමතා කරන දේවල් නෙමෙයි, මේක තමයි ජනතාවට අද අත් වෙලා තියෙන ඉරණම. ඊළඟට රුපියල් 5000ක් දෙන්න කටයුතු කරලා ජීවත් වෙන්න දැන් මේ 5000 බෙදෙන එක මාසයක් දක්වා අදිනවා. 5000 බෙදෙන එක මාසයක් දක්වා අදිනවා. අදටත් මේ මොහොතේ ලොක්ඩවුන් ප්‍රදේශවල තවමත් 5000 ලැබිච්ච තැන් තියෙනවා. උදාහරණයකට මගේ කොළොන්නාව ආසනේ වදුල්ලවත්ත කියන ග්‍රාම සේවා වසමට තවමත් රුපියල් 5000 බෙදලා නැහැ. පැලියේකට මාළුපොකුර ආපු දවසේ ඉඳලම ලොක්ඩවුන් වෙච්ච ප්‍රදේශයක්. ඉතින් ඒ නිසා මේක හිතාමතාම පොඩ පොඩ බෙදලා මේක බොරුවක් බවට පත් කරන්න හදනවා. මොකද හේතුව එකපාර ජනතාවට රුපියල් 5000 දුන්නම ආයෙ 5000 දෙන්න වෙයි කියලා හිතනවා. ඉතින් ඒ නිසා මේකත් මිත්‍යාවන්ම කරගෙන යන වැඩසටහනක් විදිහට තමයි පේන්නේ. අද විශේෂයෙන්ම කියන්න ඕන දැන් 5000 දුන්නට 5000න් පොඩි බඩු මල්ලක් ගෙනල්ලා කෑවයි කියමුකෝ. එතකොට අද සාමාන්‍ය වැඩ කරන ජනතාව ත්‍රිවිල් රථ රියදුරන් කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් සුයන් රැකියාලාභීන් දෛනික ආදායම් ලැබෙන ජනතාව ගත්තු ණය ගෙවන්නේ කොහෙද?
දැන් කොරෝනාව ආපු දවස්වල කිව්වා ණය පොලියට සහනයක් ලබා දෙනවා කියලා. ලබා දුන්නු සහනයක් නැහැ. අද මේ කුලී රථ රීදුරන්ට, ත්‍රිවිල් රථ රීදුරන්ට හයර් නැහැ. කුඩා පරිමාණ වෙළඳන්ට බිස්නස් නැහැ. ඒ වගේම නිෂ්පාදකයන්ට නිෂ්පාදනය අලෙවි කරගන්න බෑ. කොන්ත්‍රාත්කරුවන්ට කොන්ත්‍රාත් නැහැ. ඒ වගේම ගෙවල් ඇතුලේ ඉඳලා සුවන් රැකියා කරපුවාට ඒ රැකියාවල නිෂ්පාදන වලට වෙළඳ පොලක් නැති තත්ත්වයක් පත් වෙලා තියෙනවා. එතකොට මේ ජනතාවට ආණ්ඩුව අනිවාර්යයෙන්ම පොලියෙන් සහනයක් ලබා දිය යුතුයි. මොකද හේතුව ඕනෑම බැංකුවක හෝ ඕනෑම ලීසින් සමාගමක හෝ අය කරන පොලියෙන් 150 කියන්නේ මහ බැංකුවට ආණ්ඩුවට. එතකොට මේ බැංකු මූල්‍යායතන වටන්න නැතුව මේ ජනතාවට සහනයක් ලබා දෙන්න ආණ්ඩුවට ඒක දරා ගැනීමේ හැකියාව තියෙන්න ඕන. අනේ ඒ නිසා අද අදක්ෂ කළමනාකාරීත්වයක් තුල, දුර්වල කළමනාකාරීත්වයක් තුල මේ රට නැත්තරම නැති බංගස්ථාන වෙන තත්ත්වයටපත් කරලා, බස්නාහිර පළාතේ ජීවත් වෙන ජනතාව අසරණ කරලා හිඟන්නන් බවට පත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා කියන එක අපි පැහැදිලිව කියන්න ඕන. ඒ නිසා අපි සමහර අය අහන්න පුළුවන් කොහෙන්ද මේ සල්ලි කිලිවරලා. දැන් අපි දන්නවා ලංකාවට ආනයනය කරන තෙල් වර්ගය තමයි බ්‍රෙන්ට් ඔයිල් කියන තෙල් වර්ගය. මේ බ්‍රෙන්ට් ඔයිල් කියන තෙල් වර්ගය ලෝක තෙල් වෙළඳ පොලේ ජනවාරි මාසෙ තිබ්බේ බැරලයක් ඇමරිකන් ඩොලර් 65ට. මේක බැස්සා ඇමරිකන් ඩොලර් 17 දක්වා. අපට තිබ්බා ඒ වෙලාවේ මුළු අවුරුද්දටම ඇනවුම් කරන්න. ඇනවුම් කරලා අපට ගේන්න බෑ. මොකද ගබඩා පහසුකම් නැති නිසා. නමුත් සිංගප්පූරුව වගේ මේ කුඩා රටවල්, එහෙම නැත්නම් නිතර භූමිකම්පා එන ජපානය වගේ රටවල් අනුගමනය කරන ක්‍රමයක්. ඒ තමයි අවුරුද්දටම ඇනවුම් කරලා ඒ රටවල් වලම ගබඩා කරලා තියෙනවා. ඒ ගබඩා කිරීම සඳහා බැරල් එකකට අතිරේක ඩොලර් 2ක් වගේ මුදලක් ලබා දෙනවා. එහෙම බැලුවත් ඩොලර් 20ර ගත්තත් එක බැරල් එකකින් ඩොලර් 45ක් අපිට ඉතුරු කරගන්න තිබ්බා. එහෙමනම් දල වශයෙන් අපි අවුරුද්දකට ඇමරිකන් ඩොලර් බිලියන 5කට තෙල් ආනයනය කරනවා. අපට ඒ වෙලාවේ වෙළඳ පොලේ මිල අඩුවීමේ වාසිය ගත්තා නම් ඇමරිකන් ඩොලර් බිලියන 3.7ක විතර ඉතුරුවක් කරගන්න තිබ. එහෙම වුණා නම් සංචාර කර්මාන්තයෙන් මේ අවුරුද්දේ සමස්ත ආදායම බලාපොරොත්තු වෙන ඩොලර් බිලියන 5ක්. දැන් යන විදිහට ඩොලර් බිලියනක්වත් එන්නේ නැහැ. අර තෙල් ආනයනය කරා නම් සංචාර කර්මාන්තයෙන් නැති වෙන සමස්ත ආදායමම අපට ගන්න තිබ්බා. ඉතින් පීබී ජයසුන්දර මහත්තයාට මේක නොතේරෙන එක පිළිබඳව අපට කනගාටුයි. හැබැයි රටේ ජනතාවගේ පැත්තෙන් දුකයි. මොකද හේතුව රටේ ජනතාව තමයි මේ ඔක්කොගෙම විඳවන්නේ සහ මේ වන්දි ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි අපි එකක් කියන්න ඕන, ඩොලර් බිලියනයක් මේ අවුරුද්දේ ණය ගෙවන්න තිබ්බ නිසා, ඩොලරේ මිල පාලනය කිරීම සඳහා ආනයනය තහනම් කිරීම නිසා තමයි මේගොල්ලෝ තෙල් අනවුම් කරන්නත් බය වුනේ. දැන් ඒ වෙලාවේ එක ෆ්ලක්චුවේට් වෙන්න ඇරියනම් සමහර විට අර ඩොලර් බිලියනයට ගෙවන්න තියෙන එක රුපියල් බිලියන 10ක් 15ක් 25ක් වැඩි වෙන්න තිබ්බා. නමුත් රුපියල් බිලියන 700ක් විතර වගේ තෙල් ආනයනයෙන් ඉතුරු කරගන්න තිබ්බා. ඒ නිසා මේ ගෙවිච්ච අවුරුද්ද දිහා බැලුවහම අමාත්‍යාංශවලට තමන් කරපු දේවල් ගැන කියන්න වෙනකොට දැන් බලන්න දක්ෂ කළමනාකාරීත්වයක් තුළ ආර්ථික ඔස්තාද්ලා වියත්තු ඉන්න රටක දැන් 2015 ජනවාරි මාසේ ඉඳලා 2019 දෙසැම්බර් මාසෙ වෙනකන් අරන් තියෙන සමස්ත ණය ප්‍රමාණය බිලියන 5600 ගාණක්. ඒ කියන්නේ දල වශයෙන් අවුරුද්දට බිලියන 1150යි. මේක පඩි ගෙවන්න, ණය ගෙවන්න, යටිතල පහසුකම් හදන්න, ප්‍රාග්ධන වීදම් මේ ඔක්කොටම එක. හැබැයි මේ අවුරුද්ද විතරක් රුපියල් බිලියන 2000කට වැඩි ප්‍රමාණයක් ණය අරන් තිනවා. කිසිම යටිතල පහසුකමක් නැතුව, ප්‍රාග්ධන වීදමක් නැතුව පඩි ගෙවන්නයි ණය ගෙවන්නක් විතර බිලියන 2000ක් අරන් තියෙනවා. මේ යන තාලෙට ගියොත් 2024 වෙද්දී වාර්ෂික ණය ගන්න ප්‍රමාණය බිලියන 4000 5000කට යයි. එතකොට අපේ රටට අලුත් ආදායම් හොයාගන්න නැතුව ඉස්සරහට යන්නේ කොයි විදිහෙද කියන එක මට හිතාගන්න බෑ. මේක කලැප්ස් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මොකද හේතුව, ඉදිරි කාලයේදී ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන අපේ රටට ණය නොදෙන තත්ත්වයකට පත් වෙන. මොකද හේතුව, මෝඩිස් රේටින්ග් ගන්නොත් අපි දැක්ක අපි පල්ලෙහාට ගියා. දැන් තවදුරටත් ඩික්‍රීස් එකක් තමයි එන්නේ, පල්ලෙහාටම තමයි යන්නේ. ණය ගෙවීමේ හැකියාව නැති වුණාම එවැනි බැංකු වලින් අපිට ණය නොදෙනකොට ගිනි පොලියට පොලි මුදලාලිලගෙන් ණය ගන්න වෙන තත්ත්වයට පත් වෙනවා. එහෙමපත් වුණාම ඒව ගෙවන්න වෙන්නේ රජපෞලේ බූදල් වලින් නෙවෙයි, මේ රටේ අහිංසක ජනතාවගෙන්. ඒ නිසා අවසාන වශයෙන් අපි කියනවා, මේ ඔක්කොම කතන්දර තියෙද්දි අද මේ රටේ මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා වැනි පුද්ගලෙක් අධ්‍යාපන ඇමති වෙලා ඉන්නකොට දැන් පාරවල් හදන්න සල්ලි නැහැ කියයි, පොහොර ගන්න සල්ලි නැහැ කියයි,
දීවරයන්ට පාසුකම් සපයන සල්ලි නැහැ කියන්න පුළුවන්. අනෙක් අනෙක් ඕනෑම දෙකට සල්ලි නැහැ කියන්න පුළුවන්. නමුත් අද මේ විශ්වවිද්‍යාල වලින් පිට වෙන දරුවන්ගෙන් 50%ක්වත් රැකියාව වළඳ පොළට ඇතුල් වෙන්නේ නැහැ. ඇයි මේ කොරෝනා කාලේ විශ්වවිද්‍යාල සිලබස් එක වෙනස් කරන්න තිබ්බා? රැකියාව වළඳ පොළට ගැලපෙන නිෂ්පාදනයන් විශ්වවිද්‍යාල තුලින් හදන්න. පාසල් අධ්‍යාපනය ගැන නැවත හිතන්න කාලයක් තිබ්බා. මේ එකක්වත් වෙලා නැහැ. මේ වෙනුවට මඤ්ඤං කෙලින එක තමයි වෙලා තියෙන්නේ. දැන් වැඩ කරන විරුවාගේ වැඩ පිළිවෙල තුල තිබ්බා අවුරුදු 5ක් ඇතුළත ජාතික පාසල් 1000ක් හදනවා කියලා ඉවරලා. ඒකෙන් 2020 වසර ඇතුළත ජාතික පාසල් 123ක් හදනවා කියලා කිව්වා. අද හදන එක තියා එක ජාතික පාසලක් ගැසට් කරලා නැහැ. ඉස්කෝල පවත්වපු දින ගානයි අරවමවයි කියන්න ගියාම තව වෙලා යනවා. නමුත් අද අසමත් රාජ්‍යයක් බවට පත් කරලා මේ වැඩ කරන රට මුඩුබිමක් බවට පත් කරලා දේශපාලන පරිගැණීම් කරන තැනක් බවට පත් කරලා අසාර්ථක අවුරුද්දක් ඒ අසාර්ථක අවුරුද්ද අසාර්ථක විදියට සමරන සතියක් බවට පත් වෙලා තියෙනවා.